දැන් මේ වෙලාවේ අපි මේ රැස්වීම මෙතන තියෙනකොට අර පැත්තේ තියෙනවා 70 වසරය සමරනවා එක්සත් ජාතික පක්ෂය. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂේ අවුරුදු 70 සමරනවා. අවුරුදු 70 සමරනකොට කවුද එක්සත් ජාතික පක්ෂයේ 70 වේදිකාවට ගොඩ වැදිලා තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමියයි ඒ වේදිකාවට එකතු වෙලා. හරි පුදුම වැඩේ කියන්නේ, අපි ආදරය කරපු තමුන්නාන්සලා ආදරය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව දැන් නොබෝ දවසකදී පැවැත්තුණා. ඒකෙදි ජනාධිපතිතුමා කියනවා, මම අත ලකුණෙන් තරඟ කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවලු, යකෝ දවස් පහක් ගියේ නෑ මෙන්න UNP වේදිකාවට නැගලා කියනවා අපි දෙගොල්ලෝ එකතු වෙලා තමයිලු යන්නේ. දැන් කවුරු කියන එක දහන්නේ? කවුරුවත් කියන එක නෙවෙයි රටේ ජනතාව අහන්නේ. ජනපති යගමැති එක වේදිකාවේ පක්ෂ දෙක එකට විවාහව ගිවිසුගෙන අවුරුද්දයි මාස 8යි ළමයි නේ, අවුරුද්දයි මාස 8යි. හැබැයි කවුරුවත් කියන දේ නෙවෙයි රටේ ජනතාව දැන් අහන්නේ. මහින්ද රාජපක්ෂ ජනපතිතුමා කියන දේ තමයි රට අහන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ හින්දානේ නම් මේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා තමන්ගේ දේශපාලන ගෝලියොත් එක්ක එක්කහුව වෙලා මේ ලෑස්ති කරපු රැස්වීම මේ දැන් තමුන්නාසල එකතු වෙලා තියෙන වෙලාවේ තව පැය භාගයක් පැයක් යනකොට මහින්ද රාජපක්ෂ එනකොට හයි ලෙවල් මාර්ගයත් වැසෙන තත්වයට පරිවර්තනය වෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. දැන් තමුන්නාසල දන්නවා, දැන් බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිතුමා අපේ සීබී රත්නායක හිටපු අමාත්‍යතුමා එනවා. දැන් තමුන්නාසල දන්නවාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරුන් අස් කරනවා. මම අස් කරපු ලැයිස්තුවේ භාණ්ඩයක් අපි අස් කරාම තමුන්නාසලගේ නායකයා තමුන්නාසල නායකත්වයේ දෙන බන්දුල ගුණවර්ධන එහෙම අස් කරනවා නම් මම අස් වෙනවා කියලා බය නැතුව කියපු නායකයෙක් කියන එක අපි මතක් කරන්න ඕනේ. දැන් මේ අස් කරනවා අස් කරලා ඊට පස්සේ කාවද දාන්නේ? කාවද දැන් දාන්නේ? ඔව්, දැන් තමුන්නාසල දන්න හොඳ හොඳ වනාන්තරයකට තියෙන්න ඕන මොනවද? හොඳ කැලෑවකට, හොඳ වනාන්තරයේ සිංහරාජ අඩවිය මොනවද තියෙන්න ඕනේ? හොඳ ගස් මොනවද ඒවා? මාර, නැදුම්, තේක්ක, ගොස්, පලු, වීර ඒවා නේද තියෙන්න ඕනේ? තමුන්නාසලා නායකයත් හොඳ තේක්ක ගහක් වගේ නෙවෙයිද? මහත නෙවෙයි මං කියන්නේ. හොඳ පොළොවට බද්ධ වෙච්ච මිනිස්සුන්ගේ හදවත්වල ඉන්න නායකයෝ. ඔව්, එහෙම නායකයෝ හැදෙන්න ඕනේ. හැබැයි දැන් එහෙම නායකයෝ වෙනුවට ඒ ඉන්න අය වාස් කරලා කාවද දාන්නේ? දැන් අර ගස් ඔක්කොම කපනවා. ඒ ගස් ටික ඔක්කොම තියෙන හොඳ ගස් ටික මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන මා දැවැන්ත පක්ෂයේ තියෙන අර ප්‍රබල නායකයන්ව කැලේ ගස් ටික කපනවා වගේ කපලා අයින් කරනවා. අයින් කරලා කාවද දාන්නේ? අර කැලේ කැලේ කපලා අයින් කරලා අලුත් වගාවක් දානවා. දැන් ලන්සි පැපොල්, ලන්සි පැපොල් වල බලන්නකෝ ලන්සි පැපොල් කොහොමද කියලා. ලන්සි පැපොල් ගහ ලස්සනයි. ලන්සි පැපොල් ගහේ මල්ලෙනවා, ජීවිතේට එක ගෙඩියක් එන්නේ, ජීවිතේකට එක ගෙඩියක් එන්නේ. ඒ වගේ බඩු තමයි දාන්නේ. හැබැයි අපි කියනවා ඒ උන්නහලට කියනවා, කරුණා කළා ඔය ඔය తాවකාලික සතුට, ඔය తాවකාලික සතුට තියෙයි තව ටික දවසක්. කරුණා කළා අපි ආණ්ඩුවට කියනවා, ආණ්ඩුව හොඳනම්, යන මග හොඳනම්, ජනතාව ඔබට විශ්වාසයක් තිබේ නම් කරුණා කළා පළාත් පාලන ඡන්දේ තියන්න. කරුණා කළා පළාත් පාලන ඡන්දේ තියන්න. මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ තියෙන හයිය අපි පළාත් පාලන මැතිවරණයේදී පෙන්වන්න ලෑස්ති කියන එක අපි මතක් කරනවා මිත්‍රවරුනි.
දැන් පලාත් පාලන ඡන්දය කෙසේ වෙතත් අපේ හාමුදුරුවනේ ලෑස්ති වෙන්නේ පලාත් පාලන ඡන්දය තිබුවොත් දන්නවා හරියට ගණන් මිනුම්ටුක බේරෙනකොට එක එක නායකයන්ගේ උන්නහලගේ තරම දැන් බලනවා අපේ හාමුදුරුවනේ පලාත් පාලන ඡන්දය කොලේ වහලා ආපහු පටන් ගන්න හදන ලාම්පු කලගෙඩි සෙල්ලමක් අර JR ගේ කාලේ වගේ බලනවා ලාම්පු කලගෙඩි සෙල්ලමක් ගේන්න පුළුවන්ද කියලා ජනමත විචාරණයකට යන්න ලෑස්ති වෙනවා රටේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න පුළුවන්ද කියලා අපි කියනවා ජනමත විචාරණයක් නෙවෙයි ලාම්පු කලගෙඩි නෙවෙයි තියෙන ඕනම ඡන්දයක් තියන්න ගම්සභා ඡන්දයක් කර තියන්න මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ලෑස්ති කියන එක අපි තමුන්නාසල මතක් කරනවා මිත්‍රවරුනි අද මේ රට යන්න තියෙන ගමන ආපසු හැරලා ඉවරයි ආපසු හැරලා ඉවරයි දැන් දැන් දන්නව ආණ්ඩුව බය වෙලා ආණ්ඩුවේ නායකයෝ බය වෙලා තමන් දන්නේ නැහැ තමන් යන දිශාව මොකක්ද කියලා උදේට කියන එක නෙවෙයි හවසට කරන්නේ ජනාධිපතිතුමා කියන එක නෙවෙයි අගමැති කරන්නේ අගමැති කරන දේ අමැති මණ්ඩලය දන්නේ නැහැ අමැති මණ්ඩලය කරන දේ මන්ත්‍රීවරු දන්නේ නැහැ ඒ තරමට මේ ආණ්ඩුව විනාශ වෙච්ච ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා තිනවා මිත්‍රවරුනි එනිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපි ලෑස්ති අභියෝගය බාර ගන්න අපි ලෑස්ති දැන් බැලුවා නොඑක් කාලවලදී බැලුවා පුළුවන්ද කියලා එක එක ಜಾති ඒව දානෝ මුලින් බලනවා අමතිකමක් දීලා බලනවා ඒකට එනවද කියලා ඒකට එන්නේ නැහැ ඊට පස්සේ දානවා නඩු අද් දෙක ඒකට එන්නේත් නැහැ ඊට පස්සේ බලනවා දාන්න තියෙන නොයෙකුත් චෝදනා දානවා හැබැයි මොන චෝදනා දැම්මත් මහින්ද රාජපක්ෂත් එක්ක යන ගමන මේ රටේ ජනතාවත් අපිත් එක්ක යන ගමන නවත්තන්න බෑ කියන එක අපි තමුන්නාසල මතක් කරනවා දැන් මේ වෙලාවේ අපි මේ රැස්වීම මෙතන තියෙනකොට අර පැත්තේ තියෙනවා 70 වසරය සමරනවා එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 70 සමරනවා අවුරුදු 70 සමරනකොට කවුද එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි වේදිකාවට ගොඩ වැදිලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමියයි ඒ වේදිකාවට එකතු වෙලා හරි පුදුම වැඩේ කියන්නේ අපි ආදරය කරපු තමුන්නාන්සලා ආදරය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව දැන් නොබෝ දවසකදී පැවැත්ුණා ඒකෙදි ජනාධිපතිතුමා කියනවා මම අත ලකුණෙන් තරඟ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවලු යකෝ දවස් පහක් ගියේ නැහැ මෙන්න UNP වේදිකාවට නැගලා කියනවා අපි දෙගොල්ලෝ එකතු වෙලා තමයිලු යන්නේ දැන් කවුරු කියන එකද අහන්නේ කවුරුවත් කියන එක නෙවෙයි රටේ ජනතාව අහන්නේ ජනපති යගමැති එක වේදිකාවේ පක්ෂ දෙක එකට විවාහව ගිවිසුගෙන අවුරුද්දයි මාස 8යි ළමයි නේ අවුරුද්දයි මාස 8යි හැබැයි කවුරුවත් කියන දේ නෙවෙයි රටේ ජනතාව දැන් අහන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිතුමා කියන දේ තමයි රට අහන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ හින්දානේ නම් මේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා තමන්ගේ දේශපාලන ගෝලියොත් එක්ක එක්කහුව වෙලා මේ ලෑස්ති කරපු රැස්වීම මේ දැන් තමුන්නාසල එකතු වෙලා තියෙන වෙලාවේ තව පැය භාගයක් පැයක් යනකොට මහින්ද රාජපක්ෂ එනකොට හයි ලෙවල් මාර්ගයත් වැසෙන තත්වයට පරිවර්තනය වෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. දැන් තමුන්නාසලා දන්නවා දැන් බන්දුල ගුණවර්ධන හිටපු අමතිතුමා අපේ සීබී රත්නායක හිටපු අමාත්‍යතුමා එනවා. දැන් තමුන්නාසලා දන්නවා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් අස් කරනවා. මම අස් කරපු ලැයිස්තුවේ භාණ්ඩයක් අපි වාස් කරාම තමුන්නාන්සලගේ නායකයා තමුන්නාන්සල නායකත්වයේ දෙන බන්දුල ගුණවර්ධන එහෙම අස් කරනවා නම් මම අස් වෙනවා කියලා බය නැතුව කියපු නායකයෙක් කියන එක අපි මතක් කරන්න ඕනේ. දැන් මේ අස් කරනවා අස් කරලා ඊට පස්සේ කාවද දාන්නේ? කාවද දැන් දාන්නේ?
ඔව් දැන් තමුන්නාසලා දන්නවා හොඳ හොඳ වනාන්තරයකට තියෙන්න ඕන මොනවද හොඳ කැලෑවකට හොඳ වනාන්තරේ සිංහරාජ අඩවිය මොනවද තියෙන්න ඕනේ හොඳ ගස් මොනවද ඒවා මාර නැදුම් තේක්ක ගොස් පලු වීර ඒවා නේද තියෙන්න ඕනේ තමුන්නාසලා නායකයාත් හොඳ තේක්ක ගහක් වගේ නෙවෙයිද මහත නෙවෙයි මං කියන්නේ හොඳ පොළොවට බද්ධ වෙච්ච මිනිස්සුන්ගේ හදවත්වල ඉන්න නායකයෝ ඔව් එහෙම නායකයෝ හැදෙන්න ඕනේ හැබැයි දැන් එහෙම නායකයෝ වෙනුවට ඒ ඉන්න අය වාස් කරලා කාවද දාන්නේ දැන් අර ගස් ඔක්කොම කපනවා ඒ ගස් ටික ඔක්කොම තීන හොඳ ගස් ටික මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මා දැවැන්ත පක්ෂයේ තීන අර ප්‍රබල නායකයන්ව කැලේ ගස් ටික කපන වගේ කපලා අයින් කරනවා අයින් කළා කාවද දාන්නේ අර කැලේ කැලේ කපලා අයින් කළා අලුත් වගාවක් දානවා දැන් ලන්සි පැපොල් වල බලන්නකෝ ලන්සි පැපොල් කොහොමද කියලා ලන්සි පැපොල් ගහ ලස්සනයි ලන්සි පැපොල් ගහේ මල්ලෙනවා ජීවිතේට එක ගෙඩියක් එන්නේ ජීවිතේකට එක ගෙඩියක් එන්නේ ඒ වගේ බඩු තමයි දාන්නේ හැබැයි අපි කියනවා ඒ උන්නහලට කියනවා කරුණා කළා ඔය ඔය తాවකාලික සතුට ඔය తాවකාලික සතුට තියෙයි තව ටික දවසක් කරුණා කළා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව හොඳනම් යන මග හොඳනම් ජනතාව ඔබට විශ්වාසයක් තිබේ නම් කරුණා කළා පළාත් පාලන ඡන්දේ තියන්න කරුණා කළා පළාත් පාලන ඡන්දේ තියන්න මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ තියෙන හයිය අපි පළාත් පාලන මැතිවරණයේදී පෙන්වන්න ලෑස්තියි කියන එක අපි මතක් කරනවා මිත්‍ර වරුනි දැන් පළාත් පාලන ඡන්දේ කෙසේ වෙතත් අපේ හාමුදුරුවනේ ලෑස්ති වෙන්නේ පළාත් පාලන ඡන්දේ තිබුවොත් දන්නවා හරියට ගණන් මිනුම්ටක බේරෙනකොට එක එක නායකයන්ගේ උන්නහලගේ තරම දැන් බලනවා අපේ හාමුදුරුවනේ පළාත් පාලන ඡන්දේ කොලේ වහලා ආපහු පටන් ගන්න හදන ලාම්පු කලගෙඩි සෙල්ලමක් අර JR ගේ කාලේ වගේ බලනවා ලාම්පු කලගෙඩි සෙල්ලමක් ගේන්න පුළුවන්ද කියලා ජනමත විචාරණයකට යන්න ලෑස්ති වෙනවා රටේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න පුළුවන්ද කියලා අපි කියනවා ජනමත විචාරණයක් නෙවෙයි ලාම්පු කලගෙඩි නෙවෙයි තියෙන ඕනම ඡන්දයක් තියන්න ගම්සභා ඡන්දයක් කර තියන්න මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ලෑස්ති කියන එක අපි තමුන්නාසල මතක් කරනවා මිත්‍ර වරුනි අද මේ රට යන්න තියෙන ගමන ආපසු හැරලා ඉවරයි ආපසු හැරලා ඉවරයි දැන් දැන් දන්නවා ආණ්ඩුව බය වෙලා ආණ්ඩුවේ නායකයෝ බය වෙලා තමන් දන්නේ නැහැ තමන් යන දිශාව මොකක්ද කියලා උදේට කියන එක නෙවෙයි හවසට කරන්නේ ජනාධිපතිතුමා කියන එක නෙවෙයි අගමැති කරන්නේ අගමැති කරන දේ අමැති මණ්ඩලය දන්නේ නැහැ අමැති මණ්ඩලය කරන දේ මන්ත්‍රීවරු දන්නේ නැහැ ඒ තරමට මේ ආණ්ඩුව විනාශ වෙච්ච ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මිත්‍ර වරුනි එනිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපි ලෑස්ති අභියෝගය බාර ගන්න අපි ලෑස්ති දැන් බැලුවා නොඑක් කාලවලදී බැලුවා පුළුවන්ද කියලා එක එක ಜಾති ඒව දානෝ මුලින් බලනවා අමතිකමක් දීලා බලනවා ඒකට එනවද කියලා ඒකට එන්නේ නැහැ ඊට පස්සේ දානවා නඩු අද් දෙක ඒකට එන්නේත් නැහැ ඊට පස්සේ බලනවා දාන්න තියෙන නොඑකුත් චෝදනා දානෝ හැබැයි මොන චෝදනා දැම්මත් මහින්ද රාජපක්ෂත් එක්ක යන ගමන මේ රටේ ජනතාවත් අපිත් එක්ක යන ගමන නවත්තන්න බෑ කියන එක අපි තමුන්නාසල මතක් කරනවා